අපි ගොඩක් ෆිල්ම්ස් වල ඇක්ට් කරලා තියෙනවානේ. අපි බලමුද මේකලගේ කිඩ්ස් ෆස්ට් එකේ ස්ටෝරි එක කොයි වගේද කියලා. වාව්, එහෙම ස්ටෝරිස් තියෙනවද? ඔව්, මේකලගේ සකුන්තලා නැන්ද ලස්සන ස්ටෝරිස් කියලා දෙනවා. වාව් වාව්, මං ගොඩක් කැමතියි ඔය බලන්න. එහෙනම් මිකි මිනි ඉල්ලන එකේ අපි දැන් යමු සකුන්තලා නැන්දගේ ලස්සන කතන්දරයක් ගහන්න. දැන්ම ගන්න සතුටු වෙන්න. ඔන්න පුංචි යාළුවනේ තවත් ලස්සන කතාවක් කරගෙන අපි ආවා. මේ කතාවේ නම පුංචි පුංචි බට්ටිච්චි. පුංචි බට්ටිච්චි කිටියා. එයාට බඩගින්නක් දැනුණා. කෑම හොයාගන්න ඕනේනේ. පියඹල පියඹල යා ගොඩාක් දුර ආවා. හරිම මහන්සි. වතුරක් තිබහයි. එක පුංචි ගෙදරක් තිබුණා. ඒ ගෙදර මිදුලේ කොස් ගහක් තිබ්බා. මහන්සි නිසා යා කොස් ගහේ අත්තක නැවතුණා. වටපිට බැලුවා. කුස්සිය දොරින් එළියට ආව පුංචි පිරිමි ළමෙක්. එයා බත් ටිකක් පරණ පිගානකට දැම්මා. කෑම පිගාන දිහාම බලාගෙන බත් කෑවා. කාපු වේගෙට කෑම හිර වෙන්නත් වගේ. ඔහොම කෑම කකා ඉන්නකොට ගෙදර හිටපු පූ සාමී ආවා. අද නම් මට බත් ඕනේ නැහැ. හොඳ රස කෑමක් තියෙනවා. පූ සාමී එහෙම හිතුවා. එයා හිමින් හිමින් බට්ටිච්චට කිට්ටු කළා. කිසිම සත්‍යයක් ඇහෙන්නේ නැතුව. ඔන්න ඒ වෙලේම වගේ ගේ ඇතුළ ඉඳලා ගෙඹි හාමි කෙනෙක් ආවා. අයියෝ, මහා විපතක් වෙන්නයි යන්නේ. අනේ අසරණ බට්ටිච්චි. ගෙඹි හාමි දැක්කා පූසාමි කරන්න හදන වැඩේ. ඔන්න දැන් පූසාමි පුළුන් කොට්ට වගේ කකුල් බිම තිය තිය බට්ටිච්චි ළඟටම ඇවිත්. බට්ටිච්චගේ බඩත් හොඳටම පිරිලා කන්න පුළුවන් ගාන්ටත් වඩා බඩ පිරිලා. හැමදාම මෙහෙම රස කෑම ලැබෙන්නේ නැහැ. තව ටිකක් කන්න ඕනේ. එහෙම හිතලා තවත් බත් කන්න හොටපාත් කරනකොටම එයාට සද්දයක් ඇහුණා. බට්ටිච්චි බට්ටිච්චි ඉක්මනින් මෙතනින් යන්න ගිහින් බේරෙන්න. එහෙම කිව්වේ ගෙඹි හාමි. බට්ටිච්චි ගොඩක් කලබල වුණා. බඩ හොඳටම පිරිලා එකපාරටම පියාඹන්නත් දැ වගේ. එයා දැක්කා පූස්රාල තමන්ගේ ඉස්සරහටම එනවා. අනේ අයියෝ, මාව කන්න එපා. බට්ටිච්චි එහෙම කෑ ගහගෙන ඉක්මනින්ම කොස් ගහට පියාඹුවා. පූස් හාමිට හොඳටම කේන්ති ගිහින්. එයා ගෙඹිරාල දිහා තරහින් බැලුවා. පූස්රාල කේන්තියෙන් පිටවලා ගියේ නැට්ටත් කරකව කරකව. කොහොම වුණත් ගෙඹිරාලට හරිම සතුටුයි. එයා හින්ද බට්ටිච්චි බේරුණානේ. බට්ටිච්චිට නම් තාමත් බයයි. එයා වෙවුලනවා. අනේ ගෙඹිරාලේ මාව බේරගත්තට ඔයාට ගොඩක් පිං. ඔයා හිටියේ නැත්තම් මං ඉවරයි. ඔයාව කනකම්මට බලන් ඉන්න පුළුවන්ද? ඒකයි මං කෑ ගැහුවේ. එහෙම කිව්වේ ගෙඹිරාල. මට කරපු උදව්ව කවදාකවත් මට අමතක වෙන්නේ නැහැ. ගෙඹිරාලට ගොඩක් පිං. බට්ටිච්චි එහෙම කිව්වා. මාත් යන්නම් එහෙනම්. මේ එලි පහලියේ ඉන්න මටත් හරිම බයයි. ගෙඹිරාල කිව්වා. ගෙඹිරාලගෙන් සමුගත්ත බට්ටිච්චි කොස්සත්ෙන් පියඹලා ආවා. අනේ අම්මෝ, අද ඔයින් ගියා ඇති. තව ඩිංගෙන් මං අද ඉවරයි. අරේ හිත හොඳ ගෙඹිරාල හින්දා තමයි මම තාම ජීවත් වෙන්නේ. එදායින් පස්සේ බට්ටිච්චි ගෙඹිරාලත් එක්ක ගොඩාක් යාළුණා. බට්ටිච්චි නිතරම එනවා මේ ගෙදරට. හැබැයි පූස්රාල නැති වෙලාවට විතරයි කෑම කන්න මිදුලට එන්නේ. කෑම කනකම් ගෙඹිරාලත් හොඳට වටපිට බලනවා. බට්ටිච්චි කන්දෙන් එහා පැත්ත ලස්සන ගැන ගෙඹිරාලට කියලා දෙනවා. ලස්සන ලස්සන හාවෝ, මූවෝ, ගෝනු, කොටිවලස්සු ගැන විස්තර කියලා දෙනවා. ඔන්න එක දවසක් බට්ටිච්චි එදත් මේ ගෙදර ළඟට පියඹලා ආවා. ගෙඹිරාල ඉන්නවද කියලා වටපිට බැලුවා. අයියෝ, මාව බේරගන්න කවුරුත් නැද්ද? හඬක් ඇහෙනවා. අයියෝ, මාව බේරගන්නකෝ. ආයෙත් කෑ ගහනවා. බට්ටිච්චි එහාට මෙහාට පියාඹුවා. අනේ, අර ඉන්නේ ගෙඹිරාල. මොකක්දර වෙලා තියෙන්නේ? ගෙඹි හාමිගේ මුළු ඇඟ පුරාම කඩියෝ පිරිලා. කඩියෝ මුළු ඇඟේම ඉන්න නිසා ගෙඹිරාලව වටේම කළුවට පෙනුනේ. බට්ටිච්චිට හොඳටම දුක හිතුණා. එයා ඉක්මනටම ගෙඹි හාමි ළඟට ගියා. පුංචි හොටෙන් ඇනලා කඩියෝ ටික එලෙව්වා. ගෙඹි හාමිට ගොඩක් අමාරුයි. ඇඟටත් පණ නෑ වගේ.
අනේ බට්ටිච්චු ඔයාට ගොඩක් පිං මාව බේරගත්තට ගෙඹිහාමි කිව්වා මතකද ඔයත් මගේ ජීවිතේ බේරලා දුන්නේ දවසක් බට්ටිච්චි එක මතක් කරා බට්ටිච්චිට ගොඩාක් සතුටුයි ගෙඹිරාලටත් ගොඩක් සතුටුයි ඒ දෙන්න ගොඩාක් සතුටින් යාළුකමින් ගොඩාක් කල් හිටියා දැක්ක නේද පුංචි ළමයිනේ අපිට මොන දේ ලැබුණත් අපි ඒ දේ ඇතිතරමට විතරක් ගන්න ඕනේ ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් උදව්වක් අනිත් අයට කරන්නත් ඕනේ ඒ විතරකුත් නෙමෙයි කවුරු හරි කරපු උදව් මතක තියාගන්නත් ඕනේ අපි කොතන හිටියත් හොඳ අවධානයෙන් ඉන්නත් ඕනේ එහෙනම් පුංචි යාළුවනේ තවත් ලස්සන කතාවක් කරගෙන අපි ආයෙත් එන්නම් දැනුම ගන්න සතුටු වෙන්න